අයිබුවන්. අද කතාව මොකක්ද කියන්නේ උදේ පාන්දරම දන්නවනේ, සහ ඊයේ හවස වීඩියෝ එකක් දාලා අද උදේ මොකක්ද කතා කරන්න කියලා තියෙනවා. ඒ තමයි ජනාධිපතිවරණය අත්හිර වීමේ මුඩුම පරමාර්ථය මූලික කරගනිමින් අර නීතිවිද්‍යවරයෙක් කියන උණවටුන නැමැත්තා විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ලබා දුන්නු තීන්දුව. ඒ පෙත්සමේ මූලික හරය මොකක්ද සහ ඒ තීන්දුවේ මූලික හරය මොකක්ද කියන කාරණාව පිළිබඳ ඔබට මේ වෙනකොටත් යම් අවබෝධයක් තියෙනවා. නමුත් මේකෙදි කතා වෙච්ච ඉතා සුවිශේෂී කාරණා කීපයක් තිබෙනවා. ඒ කාරණා කීපය පිළිබඳව අපි කතා කරන්න ඕනි. ඒ වගේම අපි අපේ වීඩියෝස් බලන අයට මතක් කරලා දෙන්න ඕනේ කාරණාව තමයි, ඔබ මේ වෙනකොට මේකේ සමහර ප්‍රවෘත්ති ටීවී වල දකින්න ඇති, සමහර ආටිකල්ස් වෙබ් වල කියවන්න ඇති. මං හිතන්නේ මේ එක කරුණක්වත් කියවනකොට ඔබට ඒ එකක්වත් ඔබට අලුත් කාරණාවක් හැටියට දැනෙන්න ඇති කියලා. හේතුව මොකද්ද? අපි ඔය සියල්ල පුන පුනා කියපු කාරණා. ඒ කියපු කාරණා තමයි නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ අදහස හැටියට ඉදිරිපත් කරමින් තහවුරු කර තිබෙන්නේ. මං කලිනුත් කියලා තිබෙනවා මේ මූලධර්ම පිළිබඳව හරි හැටි අවබෝධයකින් යුතුව මේකට ප්‍රවිෂ්ට වුණොත්, මේ ගැටේ ලෙහන්න ගත්තොත් එහෙම, මේ ගැටේ කවුරු ලෙහුවත් ලෙහන්න වෙන්නේ එක විදිහට, සහ මේ ප්‍රශ්නේ මොන විදිහට විසඳුවත් අවසානයේදී යටින් ඉර දෙකක් ගහන්න තියෙන්නේ. ඒ නිසා නැවත කියන්න තියෙන්නේ අර නැවත කියන්න ඕනේ නැහැ කියන වාක්‍ය අපි කියපු දෙයක් එහෙම වැරදිලා නැහැ. ඒ වගේම අපි කිව්වා ඔය නීතිජවරයා නීතිජ වෘත්තියට කොච්චර සුදුසුද කියන එකත් බරපතල ප්‍රශ්නයක් කියන එක. මොකක් අය හිතුවේ නැහැ ඒ වගේ කතාවක් අතරම ශ්‍රේෂ්ඨාධිකරණේ අහයි කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණේ අමුවෙන්ම ඒ කතාවත් අහලා තියෙනවා. නීතිජවරයෙක් හැටියට හැසිරීම මේකනම් නීතිජවරයෙක් හැටියට කටයුතු කරන්න කොච්චර දැනුමක් තියෙනවද කියන එක පවා නැවත වතාවක් සලකා බැලිය යුතු තත්ත්වෙ තියෙනවා කියන එක. ඒ කියන්නේ කෝට් එක ගලවන්න ඔන්න මෙන්න තියෙන කියන එක. ඒ ප්‍රශ්නේ තාම ඉවර නැහැ. හරි, එකක්. දෙවෙනි කාරණාව තමයි පාස්කුරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කරන ලැබූ මූලික අයිතිවාසිකම් වලට අදාළව දුන්න තීන්දුවල තිබුණා වන්දි ප්‍රමාණයක් ගෙවිය යුතු බව. ඒ ගෙවිය යුතු වන්දුයි නිසලෙස නොගෙවීම සම්බන්ධයෙන් නැවත වතාවක් ශ්‍රේෂ්ඨාධිකරණයේදී එම මූලික අයිතිවාසිකම් පෙත්සබල පසුබිපරමක් සිද්ධ කරා ඊට අදාළ විවිධ කාරණා සාකච්ඡා කර තිබෙනවා. අපි ඒක කතා කරන්නත් ඕනි. සහ ඒ වගේම අද නිකන් උසාවියෙන් පුවත් වගේ කවුද දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා හැටියට පත්කිරීම අභියෝගයට ලක් කරමින් පෙත්සමක් විභාග වීමෙන් පවතිනවා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණේ. එතකොට ඊට අදාළ කරුණු දැක්වීමුත් එම දිනේදීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාග වුණා. එතනදී හපු ප්‍රශ්න සහ එතනදී සාකච්ඡාවට භාජනය වෙච්ච කාරණා වගේ දේවල් පිළිබඳව අපි සැලකිල්ලක් දක්වන්නට අවශ්‍යයි. ඉවත් ටිකක් වැදගත් කාරණා බවට පත් වෙනවා. අර කෙටියෙන් කියන්න ඔයා කියන ඒවා කෙටියෙන් කියන්නකෝ කියන අයට දැන් ඔය කෙටියෙන් කියල ඉවරයි විනාඩි එකම ආරින් දෙකෙන්. දැන් මේකේ තියෙන්නේ හැල්ල දිගාරින්න. එතකොට මෙතනින් එහාට කැමති තරම් දුරක් මේක බලලා නතර කරන්න පුළුවන්. මේකේ අලුත් කරුණු කාරණා හෝ සිද්ධි කියවනවා හැර කාරණා හැටියට අපි කතා කරන්නේ ওই ටික අද දවසේදී. අපි මුලින් කතා කරලා ඉමු අර පාස්කුරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන මූලික අයිතිවාසිකම් නඩු පුටපටේ ගැන. පාස්කුරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු ගණනාවක් පැවරුණා. ඒ පවරපු හැම නඩුවකම තිබ්බ මූලික පරමාර්ථය තමයි, එහෙම නැත්නම් මූලික කාරණාව තමයි, ජනාධිපතිවරයා, ආරක්ෂක මාත්‍යංශ ලේකම්වරයා, පොලිස්පතිවරයා, බුද්ධි ප්‍රධානියා, ජාතික බුද්ධි ප්‍රධානියා ඇතුළු කණ්ඩායමක් මේ ප්‍රහාරය පිළිබඳව කලින් දැනගෙන හිටියා. ඒතර ඒගොල්ලෝ ඒ අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඒ නොගැනීමේ ප්‍රතිඵලයක් හැටියට මේ අපරාධ සිද්ධ වුණා. ඒ අනුව තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වුණා කියන කාරණා. දීර්ඝ නඩු විභාගයකට පස්සේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දීලා තියෙනවා 2022 වසරේදී. එම තීන්දුව අනුව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කරා. ඒ තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට කෝටි 10ක වන්දියක් ගෙවන්න කියලා, සහ තව තව පාර්ශ්වවලට මෙච්චර වශයෙන් වන්දි ගෙවන්නේ කියලා. ඒ වන්දි ගෙවන්න කියලා ප්‍රකාශ කරපු පුද්ගලයින්ගෙන් එම වන්දි නිසි මුදල ගෙවා අවසන් කොට අධිකරණ නියෝගයට හිසනමා තිබෙන්නේ පුද්ගලයින් දෙදෙනෙක් පමණයි. එකෙක් හිටපු ආරක්ෂක මාත්‍යංශ ලේකම් හේමසිරි ෆර්නැන්ඩෝ සහ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියා හැටියට හිටපු සිසිර මෙන්ඩිස්. මේ දෙන්නා තමන්ට ගෙවන්න කියපු එක ගෙවලා
ඉවර කරලා තියෙනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන මිලියන 50 ගණක් ගෙවලා 58ක් ගෙවලා ඉතුරු ටික ගෙවීම සඳහා අවුරුදු 6ක කාලයක් දැන් ඉල්ලා සිටින උත්සාහ කරනවා තමන්ගේ නීතිඥවරයා හරහා. ඊට පස්සේ පොලිස්පතිවරයාගේ පාර්ශ්වයෙන්ුත් පූජි ජයසුන්දර පාර්ශ්වයෙන්ුත් අවිල්ල කියනවා මේ මාසයකට රුපියල් ලක්ෂක විතර විශ්‍රාමයටපත් තමයි හම්බෙන්නේ. එතකොට ඒ අනුව ප්‍රශ්නයක් තියෙනවා මේක ගෙවාගෙන යන්න. හැබැයි ක්‍රමයෙන් අපිට ටික ටික ගෙවන්න පුළුවන් කියලා. ඒතර අධිකරණය කියනවා මේ මිලියන 14ක තැන්පතුවක් තියෙන බවක් සඳහන් වෙනවා. සහ දේපල වගේක් තියෙනවා. ඉතින් ගෙවන්න නැත්නම් මේවා රාජසන්තක කරලා මේවා වෙන්දේශ කරලා ඒ මුදල අය කරගන්න සිද්ධ වෙනවා. ඒතර දෙකෙන් එකක් කියන්න. ඕගොල්ලෝ කොහොම හරි විදියකට මේක ගෙවනවද? එහෙම නැත්නම් මේවා රාජසන්තක කරලා ගෙවන්න අරිනවද කියන එක. මෛත්‍රීපාල සිරිසේන මේ මිලියන 42 ගෙවන්න ඉල්ලපුවම ඒක කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. අගෝස්තු 30 වනදාට පෙර මේ නොගෙවූ සියලු දෙනා නොගෙවූ සියලු ගාස්තු ගෙවා අවසන් කළ යුතු බව සඳහන් කරනවා. අපි මුල සිටම කිව්ව කාරණාවක් තිබුණා මේ නඩුව සම්බන්ධයෙන් කතා කරනකොට, මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරනකොට. එකක් මේකේ මහමුලකාරීන්, ඒ කියන්නේ මේ මගහැරීමේ මහමුලකාරීන්, ප්‍රහාරයේ මහමුලකාරීන්ට වඩා බරපතල උන්. මෛත්‍රීපාල සිරිසේන මේක දරගෙන හිටියද නැද්ද කියන එක. මෛත්‍රීපාල අදටත් හංගන්න උත්සාහ කරනවා. සම මෛත්‍රීපාලට මේක කිව්වද නැද්ද කියන එක නිලන්ත ජයවර්ධන, ඒ වෙලාවෙ හිටි බුද්ධි ලොක්කා අදටත් හංගන්න උත්සාහ කරනවා. එතකොට මෛත්‍රීපාල නිලන්තව රකින්නවා, නිලන්ත මෛත්‍රීපාලව රකින්නවා. ඒ කියන්නේම මේ දෙන්නගේ දෙන්න එකතු වෙලා කුඩු කාලා තියෙනවා. හරි. අරු කුඩු කෑවේ කියලා මූ කියන්නෙත් නැහැ, මූ කුඩු කෑවේ කියලා අරු කියන්නෙත් නැහැ. දෙන්නම දෙන්නගේ කුඩු මලු දෙක ලෙහාගෙන කනවා දැකලා තියෙනවා. එවැනි පසුබිමක නිලන්ත ජයවර්ධන හරිනම් සේවය අත්හිටවලා දඬුවම් පමුණවලා බන්දනාගාරගත වෙලා ඉන්න ඕනි මිනිහේ. ගෝඨාභය රාජපක්ෂ ආපු ගමන් නිලන්ත ජයවර්ධන නැවත සුපුරුදු විදිහට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට හිමි තනතුරු වල මාරු කරමින් හිටියා. ඒවා මේ අනික් අයට කරා වගේ දඬුවම් මාරු ආදිය නෙමේ, සාමාන්‍ය පිළිවෙලට මාරුවින් දීගෙන ගියා. රණ වික්‍රමසිංහ ආණ්ඩුව පත් වුණාට පස්සේ පොලිසියේ දෙවැනි ප්‍රධානතම තනතුර ජේෂ්ඨතාවයෙන් වැඩිම නිලන්ත ජයවර්ධන අද වෙනකොට පොලිසියේ ඉන්න. නමුත් පොලිස්පති කරගන්න බැරි වුණා ජේෂ්ඨතාවයෙන් දෙවන තනතුර පරිපාලන ප්‍රධානියා හැටියට පත් කරලා තියෙනවා. දැන් පොලිස් කොමිෂන් සභාවට කලින් නියෝගයක් දීලා තිනවා, පොලිසියට නියෝගයක් දීලා තිනවා නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා. දැන් අද වෙනකනුත් මේ නඩුව විභාගයට ගන්නා දවස වෙනකොටත් පොලිස් කොමිෂන් සභාව නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් විමර්ශනය කරලා ඉවර නැහැ. විනය පරීක්ෂණය කරලා ඉවර නැහැ. ඇහුවම කියනවා අපි යාට චෝදනා බාර දීලා තියෙනවා. මම අවසාන වීඩියෝ එකේ හෝ ඊට කලින් වීඩියෝ එකේ කිව්වා පොලිස් කොමිසමට බෝල තිබ්බනම් වන් බම්ෆ් ගහන්න තිබ්බා කියලා. උන්ගේ බෝල වන් බම්ෆ් ගහන්නවත් වටින්නේ නැහැ. හරි. ඒ කියන්නේ එහෙමවත් නැහැ. ඒ ඔක්කොම පුස් බෝල්. මුන්ට කොන්දපණ නැහැ. මං කිව්වේ ඒකනේ. මම ඒ කතාවෙදි කිව්වා සමහර විට කොමිසමේ උන් පොලිස්පතිට සර් කියනවා ඇති කියලා. ෂුවර් නැහැ හොදේ. කොමිසමේ උන් කියන්නේ කොමිෂන් සභාව තියෙන පොලිසියට උඩින්. හැබැයි කොමිසමේ උන් අර පුංචි කාලේ බත් කවල හැම තියෙනවනේ. මේ හබුන් කට කෑවේ නැත්තම් පොලිසියට අල්ලලා දෙනවා කිලුකම් මේ සාජන්ලට කොස්තාපල්ලට බය වෙවි බත් කාලා ලොකු වෙච්ච උන්. ඊට පස්සේ උන් වෙනවා පොලිස් කොමිසමේ සමාජිකයෝ හැටියට ඇවිල්ලා. අර පුංචි කාලේ බය කරලා බත් කවද්දි බය වෙච්ච ගතිය සමහරවිට පොලිස් කොමිසමට ආවොත් තියෙනවා. ඒ නිසා තමයි බෝල තියාගෙන වැඩ කරන්න බැරි. හරි. ඒ කියන්නේ අර ලියුම් හැම ගෙනාවම බහුලංගයට බෝලේ තියන්න ඕනේ. අර විදුරු බෝල තියෙන. මොකද ඒවා උඩ ප්‍රමුඛතාවයේ තියාගෙන වැඩ කරන්න ඕනේ. හරි. වෙනම කුණු හරප නෙමෙයි. වැඩ කරන්න බැරියයි. වැඩ කරන්න බැරි මුන් පොලිසියට බයයි. පොලිස්පතිර විරුද්ධව විනය පරීක්ෂණයක් කරපන් කිව්වම ඒක කරන්නේ නැහැ. පොලිසිය දෙවෙනියට විරුද්ධව විනය පරීක්ෂණයක් කරවන් කිව්වම ඒක කරන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගත්තම දැන් අර නළුවා කවුද TikTok කාරයා DIG මාරපණ උඩ විරුද්ධව විමර්ශනයක් කළ යුතුව තිබෙන පසු මොකද ඒක කොරලවන්ඩ් එක පොලිස්පතිට නියෝග කරලා තිබෙනවා. ඒ කියන්නේ මේ කොන්දපණ නැති ගෝතයෝ ටිකක් කොමිෂන් සභාවලට දාගෙන එම කොමිෂන් සභාවලින් සාධනීය පොලිස් සේවයක් හෝ කොමිෂන් සභාව ස්ථාපිත කිරීමේ අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් ඒක කරගන්න බෑ. දැන් ඔය පාස්තු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් නඩු තීන්දුව දීලා දැන් කොච්චර කාලද? ඒක ඇත්තම විශාල කාලයක් වැය කරලා තමයි මේ තීන්දුව දුන්නේ 2019 පවනවපු මූලික අයිතිවාසිකම් නඩු. ඒ අනුව
අවසාන වශයෙන් එකයි දෙකයි තුනයි හතරයි පහ හත් සත්පුද්ගල විනිශ්චයාසනයක් විසින් තමයි මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ. ඩිසිප්ලින් රියැක්ෂන් එකක් ගන්න කියලා නිලන්ත ජයවර්ධනට නියෝග කරලා තියෙනවා. නමුත් ඒක සිද්ධ වෙලා නැහැ කියන කතාව කියනවා. කොමිසමට නැවත වතාවක් කියන්න තියෙන්නේ. උගලට බෝල තිබ්බනම් අපිට වන් බම්ෆ් ගහන්න තිබ්බා. මේ 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 ජෝක්ස් බල බලින් නැතුව. කොහොම නමුත් දැන් මේවා අගෝස්තු 30 වෙනි විට සිද්ධ කළ යුතුව තිබෙන බව සඳහන් කරනවා. අප බලමු අගෝස්තු 30 වෙනකොට මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ අන්තිමට ඇත්තම මේවා කරගන්න බැරි නම් පොලිස් ප්‍රති සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ගන්න බැරි නම් පොලිසිය දෙවෙනිය සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ගන්න බැරි නම් DIG නට්ටෙක් සම්බන්ධයෙන් ඇක්ෂන් එකක් ගන්න බැරි නම් ඊට වඩා හොඳයි ඇත්තම හාප් ෂීට් කොළ භාගයක වැඩක් තියෙනවා. හරිද? මේ මගුල මට කරන්න තේරෙන්නේ නැහැ. මට එහෙම නැත්තම් මේ පොලිස් කොමිසම වගේ වෙන සීරියස් වැඩක පොලිස් කාර්යොත් එක්ක ගනුදෙනු කරන පොලිස් කාර්යෝ පාලනය කරන වගක් කරන්න අනේ මට නම් අයියක් නෑ දුරේ. සෝරි මං අයින් වෙලා යන්න. මට මොකක් හරි වෙන එකක් දෙන්න. එවික එක්ක වෙන එකක් ඉල්ලගන්න ජනාධිපති ගාවට ගිහිල්ලා වැඳලා අර තව හිටිය විතර කලින් පොලිස් කොමිසමේ හිටියා. පාක්ෂිකවල ජාතික සංවිධායකලා එනකොට ගිහිල්ලා මේ අපි ආමුදුරුවෙක් දැක්කම තමයි ලාවට වඳින්නේ නැති තරම් එහෙම කියන්නේ. නැමිලා දෙකට නැමිලා කොන්ද නමාගෙන මේ හිටපු පොලිස්පතිලාම හරි උන්දා මේ කොමිසම්වල හිටියේ. උන්ට තමයි කිව්වේ මේ විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. උම්මේ උන්ට අරුන්ට විනය ක්‍රියාමාර්ග ගන්නවා තියා. මේ අරුන්ගේ ඇස් දෙක දිහා බලලා කතා කරන්නත් බෑ පොලිස් කාර්යින්ගේ. මේ කොමිෂන් වල සමහර මිනිස්සු. ඉතින් ඒ වගේ මිනිස්සුන්ගෙන් මේ ස්වාධීන පොලිස් කොමිසමක් හෝ මේ පොලි මේ මේ කියන්නේ දීර්ඝ සටනක ප්‍රතිඵලයක් හැටියට පොලිස් කොමිෂන් සභාවගේව ස්ථාපිත කිරීමේ අරමුණු සිද්ධ වෙන්නේ නැති බව ඉතා පැහැදිලිව පෙන්වලා තියෙනවා. අනිත් පැත්තෙන් අර දේශබන්දු බලයට පත් කිරීමට අදාළ මේ පෙත්සමකුත් යනවනේ. එතකොට එම පෙත්සමෙත් දැන් යම් තැනකට ඇවිල්ලා තියෙනවා. ඒකේ මරු තර්කයක් එනවා. ඡන්ද හතරක් හම්බෙලා තියෙනවා. දෙකක් විරුද්ධව දීලා තියෙනවා. එතකොට දෙකක් දීලා නැහැ. ඉතින් ස්වාමීනි දෙන්නේ නැහැ කියන්නේ විරුද්ධයි තමයිනේ කියන එක. මම කියන්නේ අර දේශපාලඥයෝ සිවිල් සමාජයට කියලා, يعني සාමාන්‍ය සමාජයට කියලා අපිට කියලා අපි ගොම්පාට් කරපුවා. හරි? يعني යකෝ විරුද්ධ වෙනවා කියන්නේ වෙන එකක්, නොදී ඉන්නවා කියන්නේ වෙන එකක්, ඇබ්සන් වෙනවා කියන්නේ තව එකක්. පක්ෂව ඡන්ද දෙනවා කියන්නේ වෙන එකක් කියලා. ඉතාල පැහැදිලිව පැහැදිලි කරගන්න, වෙන් කරගන්න මොලයක් තියෙන මිනිහෙකුට පුළුවන් පසුබිමක මේ තර්ක ගිහිල්ලා උසාවියෙත් කියනවා ඒ අනුව අර පැත්තට හතරයි මේ පැත්තට හතරයි කතානායකවරයා ඡන්ද දුන්න එක වරදක් නෑ කියලා. ඊට පස්සේ මේ උසාවිය අහනවා ඒ නිදේශයන්ගෙන්. එතකොට දැන් ඡන්ද ගයිනකොට නොදුන්න ඡන්දත් ගයින දැන් ඡන්දක මැතිවරණයකදී ඡන්ද ගණන් කරනකොට මේ අවලංගු ඡන්දත් ගණන් කරනවද කියලා. අවලංගු ඡන්ද ගණන් කරලා ඒ කියන්නේ අවලංගු ඡන්ද කොයි පැත්තරද ගණන් හදාගන්නේ එහෙම ගණන් කරනවා නම් එහෙම. අවලංගු ඡන්දයි කියන්නේ අවලංගු ඡන්දයි. නොපැමිණි ඡන්දයි කියන්නේ නොපැමිණි ඡන්දයි. එතකොට මොකක් හරි බහුතරයක් හදාගන්නවා නම් හරි මොක හරි කරන්න ඕනේ. ඒ ප්‍රකාශිත ඡන්ද තමයි වලංගු ඡන්ද බවට පත් වෙන්නේ. ඒ අනුව බහුතරේ නැත්තම් බහුතරේ නැත්තම් බහුතරේ නැහැ එච්චරයි. පහක් නැත්තම් පහක් නැහැ එච්චරයි. එතකොට ඊළඟ පියවරට යා යුතුව තිබෙනවා. දැන් අපූර්වට දේශබන්දු තෙන්නකෝන්ගේ එක පහක් නැතිකොට කරන්න බැරි පසුබිමක් තියෙනකොට අනිත් පැත්තෙන් අර කවුද අර නීතිපතිගේ හුටපටේ. නීතිපතිගේ හුටපටේ ඔය අපූර්වට පළවෙනි පාර, දෙවෙනි පාර, තුන්වෙනි පාර, හතරවෙනි පාර, පස්වෙනි පාර, දහවෙනි පාර වුණත් දාන්න ලෑස්තිලා හිටියේ. දහ පාරක් දැම්මත් එන්නේ එකම උත්තරේ කියලා තේරුණාට පස්සේ දෙපාරෙන් අකුලගෙන ඊට පස්සේ යාට ගෙදර යන්න කියලා නිකන් හිටියා. එතකොට දැන් ඒක තමයි තර්ක හැටියට ඉදිරිපත් වෙන්නේ. රස කතා ටිකක් තියෙනවා මේ පොලිස්පතිව අයින් කෙරුවොත්. නිකන් පොලිසිය අස්ථාවර වෙයි, රට අන්ස්ටේබල් වෙයි වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. පොලිසිය ඉන්න ඔය තරම් බරපතල චෝදනා නැති මිනිස්සු අතරම කියන්නේ චෝදනා හැටියට ගත්තම එහෙම ලොකු චෝදනා නැද නැත්නම් පළවෙනි මීයා ගත්තම දේශබන්දු. දේශපති සම්ඳුර තරම් චෝදනා නැහැ නේ කාටවත්. ඊට පස්සේ නිලන්ත ජයවර්ධන ඒක කෙලින්ම ත්‍රස්තවාදී කේස් එකක්නේ. ඊට පස්සේ පතිනායක නුවරණින් පතිනායක ඉන්නවා. පතිනායක ඉතින් අර්ධකට වඩා ෂේප්. ප්‍රියන්ත වීරසූරිය ඉන්නවා. ප්‍රියන්ත වීරසූරියට එහෙම තමයි. ප්‍රියන්ත වීරසූරියට තියෙන නුසුදුසුකම් තමයි ප්‍රියන්ත වීරසූරිය හොඳ නළුවෙක් නෙමෙයි. හරි අපේ පුද්ගලික සම්බන්ධකම් එම්මකුත් නැහැ හොඳේ. හැබැයි දැන් අර තුනත් එක්ක සංසන්දනය දැන් කවුරු හරි කියනවා නම් මේ පොලිසිය මේ ඔක්කොම ටික අයින් කරුවාට පස්සේ කවුරුත් නැහැ අප්පා මේක හෙන අස්ථාවර වෙලා නන්නත්තර වෙලා එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි ප්‍රියන්ත වීරසූරියත් අයින් කරන්නකෝ. ඒක පස්වෙනි මොකෙක් හරි සුදුසු එකෙක් හම්බ වෙනකල්
මේක තියාගන්න ඕනේ. එහෙම නැතුව මේ මෙයා අයින් මෙයා විතරයි මෙයා අයින් මෙයා තමයි හොඳට රඟපාන්නේ, මෙයා තමයි හොඳට මල්වට්ටි අරන් යන්නේ, මෙයා තමයි හොඳට දන ගහන්න දන්නේ, මෙයා තමයි හොඳට දෙකට නැමෙන්න දන්නේ. ඒ හින්දා මෙයා තමයි පොලිස්පති වෙන්න ඕනේ. මෙයා අයින් කරගත්තොත් එමේ දෙයි සන්තෝ අපිට හිතා ගන්නවත් බෑ ලංකාවේ පොලිසියට මොකක් වෙයිද කියලා. කියලා තමයි මේ කියන්න හදන්නේ. හැබැයි ඒක ඊට වඩා වෙනස් කතාවක්. හොඳයි. එහෙම හොයා ගන්නවා නම් ඕනතරම් මිනිස්සු ඉන්නවා. හරි අපි හන්ද ආතල් කැලලට. උනා බුලවා මෙසමක් ගේනවනේ. හරි ඒලේ නූනා පුළුව වගේ මිනිස්සු තමයි මේ 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 වෙලාවේ මේ ගේමට දාලා ඉන්නේ. හරි ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බර අවි දැන් අර ලේනෝ කියලා ගෝතේ. හරි දැන් යා එක එක දඟ වල ඇවිල්ලා තව බයිලා කියන මන් දන්නේ නැහැ. يعني මොන පදනමකින් මම ප්‍රොමෝට් කරනවද කියලා ඒක අයිතිය අදහස් දක්වන්නත් තියෙන අයිතිය සායම ප්‍රොමෝට් වෙන්නත් තියෙනවා ප්‍රොමෝට් කරන්නත් අයිතිය තියෙනවා. මොකද මේ පෙස්සම දැමීමේ අරමුණ හැටියටම අපි කලින් දවසේ කතා කරපු වෙලාවක කිව්වා මූ මේ වෙන මගුලකට නෙමෙයි පෙස්සම දාන්නේ. හරි එකක් මොකක් හරි මේ ගනුදුනුවක් තියෙනවා බේරා ගන්න තමන්ට මොකක් හරි වරප්‍රසාදයක් වාසියක් හම් වෙනවා. අනිත් පැත්තෙන් ජනප්‍රියත්වයක් ප්‍රසිද්ධියක් හදාගන්න කියලා. එතකොට දැන් ඒක දැන් ඇස්පනා පිට ඔප්පු වෙමින් තිබෙනවා. ඒ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධිය කියන එක දැන් හදාගන්න පටන් අරගෙන තියෙනවා. අහවල් නඩුව දාපු ලේනව සමග වැඩේ යනවා. හරි ඒක ගියාවයි. ඊට පස්සේ දැන් ඔය උණවටුන කියන හාදයක් සයිකෝ ජොකියෙක්. හරි ඒක සයිකෝ ජොකියෙක් කියලා අපි විතරක් නෙමෙයි දැන් සුප්‍රීම් උසාවියත් කියලා දෙනවා සයිකෝ ජොකියෙක් කියලා. හරි ඊවා නීති අධිකරණ භාෂාවෙන් කියන්නේ. නමුත් ඒවා නිකන් අර විවහාරයට පරිවර්තනය කරලා ගත්තම ඒ අපි කියන සයිකෝ ජොකියා කියන කතාවම තමයි ඒක කියලා තියෙන්නේ. දැන් මෙයා අරගෙන යන්නේ ඔය 19 වෙනි ආණ්ඩුක්‍රම වස්සා සංශෝධනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කලින් අධිකරණයට ගෙනාපු වෙලාවේ අධිකරණේ මේ ජනාධිපතිවරයාට කල්තබා පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට තිබුණු බලය අවුරුද්දේ සිට 4 දක්වා වෙනස් කරන වෙලාවේ වෙනස් කරනවා නම් ජනමත විචාරණයක් ඕනෑයි කියලා ඉල්ලුවා. හැබැයි එහෙම එකක් තිබ්බෙන්නේ නැහැ. ඒ නිසා 19 වලංගු නැහැ කියලා. හරි. ඒ කියන්නේ ඇත්තමත් එහෙම එකක් තිබුණා නම් මේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට තිබෙන අවුරුද්දකට පස්සේ එන බලය අහිමි කරනවා නම් හරිද ඒක අහිමි කරනවා නම් හෝ ඒක සීමා කරනවා නම් තවදුරටත් සීමා කරනවා නම් ජනමත විචාරණයක් ඕන කියලා අර්ථ නිරූපණයේ තිබිලා ශ්‍රේෂ්ඨ අධිකරණ මග පෙන්වීම් වල තිබිලා ඒක අනුගමනය නොකර පනත සම්මත කරුවා නම් එන කේස් එකක් නේ. අපි ඉතින් පැහැදිලිව මේ අර්ථ නිරූපණය පෙන්වමින් ඔබට නඩුව දාපු දවසේ කිව්වා එහෙම එකක් නැහැ. හරි. මේ අර්ථ නිරූපණය නම් එහෙම එකක් නැහැ. ගෙදර කොහේ හරි ග්‍රැස් වෙලා මොකක් හරි එකක් අර්ථ නිරූපණ ගත්තද දන්නේ නැහැ උන්හා පුළුවලා කට්ටිය. නමුත් මේක එහෙම එකක් නැහැ. මේක උසාවියටත් ගිහින් කිව්වනේ. හරි. ඉතින් මං හැම වෙලෙම කියන්නේ මේ අඩි ගහන තැන්වල පම්පෝරි ගහන තැන්වල මෙහෙම එකක් තිබුණාම අර නීතියවත් දන්නේ නැති මේ අර්ථ නිරූපණ කියවලා නැති මොන බයිලයක්වත් දන්නේ නැති උන්ට අරූගෙන් කතන්දර අහගෙන ගිහිල්ලා තව තැන් තැන්වල පොරටෝක් දෙන සුපිරි. හරි. දොහොම තියෙනවා ආණ්ඩුක්‍රම වස්තාවේ ජනාධිපති වෙන්න ඕන නම් බෞද්ධ සිංහල බෞද්ධ වෙන්න ඕන කියලා තියෙන ඒවා කියනවා. ඊට පස්සේ එහෙමනම් විවාහක වීම අනිවාර්යයි ඒක තමයි රනිල් වික්‍රමසිංහ විවාහ වුණේ කියලා කතා තියෙනවා. ඒ කියන්නේ මේක දිගහැරලවත් බලලා නැහැ. අර ජනකාන්ත මිත්‍යා මත මොකෙක් හරි එකෙක් හදනවා ඒව අරගෙන යනවා. ඒතකොට දැන් මේ ජනකාන්ත මිත්‍යා මත අරගෙන යන්න බෑනේ උසාවියට. උසාවියට අරගෙන යනවා නම් කරුණු කාරණා සාධක සාක්ෂි එක්ක යන්න ඕනේ. දැන් මේක ගිහින් කියනවා මෙන්න මේකට ජනමත විචාරණයක් කිව්ල ජනමත විචාරණයක් නැහැ කියලා. හතර පාරක් හරි එක පාරක් දෙපාරක් නෙමෙයි හතර පාරක් අගවිනිසුරු ඔය මෝඩ නීතිඥයාට කියනවා 2015 නිකුත් කරනු ලැබූ අර්ථ නිරූපණයට අනුව ඔය කියන වගන්තියට ඔය තමුන් කියන වගන්තියට ජනමත විචාරණයක් ඉල්ලා සිටියානම් ඒක ඉල්ලා තිබෙන්නේ කුමන තැනද කියලා අපිට පෙන්වලා දෙන්න කියලා. දැන් මේක පිටු 18ක අර්ථ නිරූපණයක් 2019 දින එක. හරි. 2015 දින එක 19 වෙනි විස්තර සංශෝධනයේට අදාළව. මේකේ පෙන්වලා දෙන්න කියලා. මූ කියනවා 29 වෙනි පිටුවේ තියෙනවා කියලා. මුළු අර්ථ නිරූපණයම තියෙන පිටු 18යි. හරි. 2015 මුළු අර්ථ නිරූපණයම තියෙන පිටු 18යි. මූ කියනවා 29 වෙනි පිටුවේ තියෙනවා කියලා. 29 වෙනි පිටුවේ තියෙනවා 2002 අවුරුද්දේ 29 මේ මොකේ 29ද තියෙන්නේ සහ මූ කොච්චර ගොනේද්ද කියන එක මම මේ කියන්න හදනවා. 2001 දෙසැම්බර් 5 වෙනිදා චන්දෙන් පස්සේ අර ලොහාන් රත්වත් අර කීයටවත් මං ඉන්නකම් මාලිමාව අනුර කුමාර ජනාධිපති වෙන්න දෙන්නේ නැහැ කියන එකගේ නායකත්වයෙන් 10 දෙනෙක් මිනි මරලා උඩතල වින්නේ. උගේ අපරාධ ලයිස්තුව එහෙන දිගයි. උගෙන වෙනම අපි කතා කරලා දිනවා කලින්. හරි. මේ එතකොට ඒ මිනි මරලා ඒ දවසේ තමයි පාර්ලිමේන්තුව මැතිවරණය තිබ්බේ. තියලා UNP ආණ්ඩුව ආවා.
යුන්පී ආණ්ඩුවට පස්සේ යුන්පී ආණ්ඩුවට බරපතල ප්‍රශ්නයක් එනවා මේ මේක මේ කලින් විසිරෙව්වොත් එහෙම මොකද වෙන්නේ කියලා. ඒ චන්ද්‍රිකත් එක්ක පොඩි පොඩි ගැටුම් ඇති වෙනවා අරවා මේවා. ඊට පස්සේ ඒගොල්ලෝ උත්සාහයක් දරනවා. ඒ වෙනකොට 18 කියලා එකක් අරන් ඇවිල්ලා තිබිලා තියෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම වසා සංශෝධනය කියලා එකක් 2002 අවුරුද්දේ ගෙනල්ලා ඒකේ උත්සාහ කරනවා. ජනාධිපති පාර්ලිමේන්තු බලයයි පාර්ලිමේන්තුවේ වැඩි බලයයි පක්ෂ දෙකකට තියෙනවා නම් ජනාධිපතිට පාර්ලිමේන්තුව කලින් විසිරවන්න බෑ කියලා නීතියක් සම්පාදනය වෙන ආණ්ඩුක්‍රම වසා සංශෝධනයක් අරගෙන ඉන්න. ඒක සම්පූර්ණයෙන්ම මේකට වඩා වෙනස් කතන්දරයක්. හරි. එතකොට ඒකේ තියෙන්නේ ජනාධිපතිවරයා එක පක්ෂයකත් එතකොට පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් තියෙන දේශපාලන පක්ෂය අනික් පක්ෂයකත් ඉන්නවා නම් පාර්ලිමේන්තුව විසිරවන්න බෑ කියලා. Where the majority of the members of parliament belong to the recognized political party or parties or an independent group or groups of which the president is not a member. නම් කලින් විසිරවන්න බෑ කියලා. දැන් මේකද ඇතුළු තව කරුණු ගණනාවක් තියෙනවා. මේක ව්‍යවස්ථා සංශෝධනයක් කරලා පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. මේ අර්ථ නිරූපණය දෙනකොට ඒකේ 29 වෙනි පිටුවේ තියෙනවා මේකට යනවා නම් 29 මේ 30 ඇතරම තියෙනවා මේ ඒකට යනවා නම් රෙෆරන්ඩම් එකකින් සහ 3-2කින් සහ ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕන කියලා මේ තීන්දුව සරත්යෙන් සිල්වා වඩුගොඩ පිටියේ ශිරාණි බණ්ඩාරනායක ඉස්මයිල් එදු සූර්ය යාපා සහ ජයන්ද සිල්වා කියන විශ්වකාරවරුන් විසින් තමයි තීන්දුව දීලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම වෙනම කතන්දරයක්. හරි. සහ මේ දැනට සම්මත වෙලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් බවට පත් වී තිබෙන 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ මේ කියන 19 වෙනි කෙටුම්පතට කිසිම සම්බන්ධයක් නැහැ. හරි. ඒ කියන්නේ මේක 2002 බුදියා ගත්තාට පස්සේ 2024 නැගිටලා තියෙන්නේ. 2022 මෙහෙම එකක් ගෙනාවා කියලා මුට මතකයක් තියෙනවා. 2024 මු නැගිටලා විවස්ථාව පෙරලා බලනකොට තිනො අම්මට සිරි මෙන්න ජනාධිපතිතර පාර්ලිමේන්තුව විසිරවන්න තියෙන බලය අවුරුද්දේ ඉඳන් හතරමාර වෙනකම් වැඩි කරලා එහෙම කොහොමද වෙන්නේ? බලි ජනමත විචාරණයක් තිබ්බද මේ 2015 කාලේ? නැහැ. එහෙම තියන්න බෑ කියලා දැන් මු මේ අර 2022 පඩංගුවක් කඩදාසි පඩංගුවක් මේක අධිකරණ තීන්දුවක් අර්ථ නිරූපණයක්. හරි. ඒතර අර්ථ නිරූපණේ ක්‍රියාත්මක වුණෙත් නැහැ. ඊවස් සංශෝධනයේ ක්‍රියාත්මක වුණෙත් නැහැ. ඒතරත් එක පඩංගුවක් තමයි. ඒ කියන්නේ ඒක ඊට පස්සේ එම අර්ථ නිරූපණයෙන් බැඳී තිබෙන්නේ එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. එතකොට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන 21ක් දැනට ගෙනල්ලා තියෙනවනේ. ඒ 21ට අදාළව වෙනම අර්ථ නිරූපණ 21ක් තියෙනවා. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන එය සම්මත වන තාක් කල් බැඳී පවතින්නේ අදාළ සංශෝධනය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අර්ථ නිරූපණයෙන් පමණයි. ඒතර 19 කියන එක බැඳී පවතින්නේ 2015 19 කියන එක දැන් මේ සම්මත වෙලා තියෙන 19 වෙනි එක සංශෝධනයේ බලපවති වෙන්නේ 2019 ලබා දුන්නු අර්ථ නිරූපණයෙන් පමණයි. ඒක 2002 එකයි අරකයි මේක. ඒවා තර්කයට ගේන්න පුළුවන්. අර ඔය ගැසට් කරාට පස්සේ අධිකරණයේ හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අභියෝගයට ලක් කරන්න පුළුවන් වෙලාවක් තියෙනවනේ. අන්න ඒ වෙලාවේ ඇවිල්ලා කියන්න පුළුවන්. මේ වෙලාවේ ඇවිල්ලා කිය හැකි 2002 මෙහෙම මේකට සමාන කේස් එකක්ම ආවා. ඒ ආපු වෙලාවේ සරත් සිල්වා, වඩුගොඩ පිටිය, බණ්ඩාරනායක, ඉස්මයිල්, එදුස්සිරිය, යාපා සිල්වා මේ ඔක්කොම මෙන්න මෙහෙම කතාවක් කිව්වා. එහෙනම් අන්න ඒ කියපු කතාවත් මේකට සලකන්න. ඒ ඔක්කොම කියන්න පුළුවන්කම තියෙන්නේ මේ අර්ථ නිරූපණය අස්සම් කරලා සීල් කරලා කථානායකවරයා වෙත යොමු කරන මොහොත දක්වා පමණයි. ඒ කියන්නේ නියෝගයක් හැටියට අවසානාත්මකව දීලා ඉවර කරපුවාම ඒක පදනම් කරගෙන 50 කෙටුම්පත සංශෝධනය කරලා ඉවර කරලා ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරලා අච්චු ගහලා ඉවරුණාට පස්සේ චැප්ටර් ක්ලෝස්. හරි. එතනින් පස්සේ මේකට මේ ටිකක් කියන්න තිබ්බා, අර ටිකක් කියන්න තිබ්බා, අරකත් කරන්න තිබ්බා, මේකත් කරන්න තිබ්බා. ඒ සියල්ල සැලකෙන්නේ පමා වූ වන්ගේ මෝඩ කතා, තේරුමක් නැති කතා. හරිද? ඒව හොඳයි. දැන් මේ කතන්දරේ අරගෙන ගියා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල වාදය පිළිබඳ උගන්වන පන්තියකට, හරිද, නීතිවේදී උපාධියේ පාඩමක් තියෙනවා, එහෙම කොටසක් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව කතා කරද්දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල වාදය වගේ විෂයන් කතා කරනකොට ඔන්න සංසන්දනාත්මකව ඉගැන්වීම පිණිස, දේවල් පිණිස
මේක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේවා මේ උසාවියට අරන් ගිහින් මේ මේ අවුරුදු 10කට පස්සේ සම්මත වෙලා අවුරුදු 10කට පස්සේ වෙන විවස්සා සංශෝධනයකට අරගෙන ඉන්න බෑ. දැන් මම කියවනේ හතර වතාවක් දෙනවා කියෝපන් තියන තනක් හොයනන් කියවන් මයි අම්මා කියලා කියන්නේ. මේ මේ කියන්නේ ඔක්කොම අධිකරණ භාෂාවෙන් කියන්නේ හොඳේ. ඒ කියන්නේ පෙන්නම් බලන්න. මොකද අතම දිනම මෙතන තියනවා. තොන් තුන ඔකේ තියනවා. පෙන්නපන් ඉතින්. නෑ මේකේ මේකේ තියෙනවා. හරි පෙන්නපන්ඩා. නෑ මේ මේකේ තියෙනවනේ පෙන්නපන්. කොහොමද? එකපාරක් දෙපාරක් තුන්පාරක් හතරපාරක් කිව්වටම කිව්වමත් නෑ පිස්සෙක් වගේ කෑ ගහනවා. ඌ පෙන්නන්නේ නෑ. පෙන්නන්න අසමත් වෙනවා. ඊට පස්සේ අගවිනිසුරු ප්‍රමුඛ වෙන්ශාසනයේ අහනවා අර සයිකෝ ජොකියාගෙන් මේ පෙස්සම උස්සගෙන එන්නේ අඩුම තරමේ 19 වෙනි අනුග්‍රහ ව්‍යවස්ථා සංශෝධනයේට අදාළ අර්ථ නිරූපණය කියවලාවත් නෙවෙයි නේද කියලා. මිනිසුන්ට එහෙම වාක්‍ය විමරිතව පෙස්සම් දාන්න පුළුවන්ද? මොකද්ද මේකේ තේරුම? සම්පූර්ණ දවසක් නාස්ති කරලා විශ්වකාරවරුන්ගේ කාලේ නාස්ති කරනවා, නීතිශවරුන්ගේ කාලේ නාස්ති කරනවා, විවිධ දේශපාලන පක්ෂ සංවිධායකින්ගේ මුදල් මං කියන කඩදාසි මේවා මේ මේ අපිට නාස්ති වෙන කඩදාසි ප්‍රමාණය පවා අපරාධනේ. ඇත්තටම හරිද? නිකන් එන ලොකු සීරියස් දේවල් කතා කරත් මේ වෙන වෙන පළක් ඇති දෙයක් කතා කරන්න තියෙන එකක් නේ. ඒතර මේකම අර්ථ නිරූපණේවත් කියවලානේ මේ අවිල්ල තියෙන අපි ওই කතාව කිව්වා. හරි. ඊට පස්සේ දැන් මෙහෙම වැඩේ වණ කරගන්නකොට අග්‍රවිනිශ්චකාරවරයා ප්‍රමුඛ විනිශ්චකාරවරු කියන මේ 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 නීතිඥ වෘත්තිය නම් කිසිසේත්ම ගැලපෙන පාට අපේ එන්නේ නැහැ කියලා මං කිව්වා. හරි. අපි ඔක් කිව්වා. කෝට් එක ගලවන්න ඕන කේස් එකක්. මේක අධිකරණයට අපහාස කිරීම පිළිබඳ කේස් එකක්. තාමත් ඉවර නැහැ. ශ්‍රේෂ්ඨ අධිකරණය මෙවැනි සයිකෝ ජොකියන්ගේ භාවිතාව සම්බන්ධයෙන් වහාම තීන්දුවක් ගන්න ඕනේ. හරිද? එකක් නීතිඥ වෘත්තියේ ගෞරවය. අනිත් එක අධිකරණය සම්බන්ධයෙන් මහජනයාගේ තියෙන ගෞරවය. ඕනෑම පිස්සෙකුට ඕනෑම පිස්සු පෙස්සමක් උස්සගෙන ඇවිල්ලා අධිකරණය කඩේ යවලා අධිකරණය කාලේ නාස්ති කරන්න පුළුවන්. මුකුත් හානියක් වෙන්නේ නැහැ. ඔය පොඩි ගඩඩයක් ගහයි කීයක් හරි. හරි. එහෙනම් ජාතික මට්ටමේ කාර්යාවක් ගත්තම ලක්ෂ 5ක දඩේ ලොකුයි සාමාන්‍ය මිනිහෙකුට ලක්ෂ 5ක් ලොකුයි. හරිද? හැබැයි ඒ ලෙවල් එකේ ගනුදෙනු වල ඉන්න මිනිසුන්ට ලක්ෂ 5 කියලා කියන්නේ පීනට්ස්. හොඳේ. ඒ කියන්නේ මිලියන් ගණන් වල ගනුදෙනු වල ඉන්න මිනිසුන්ට මිලියන් ගණන් වලින් ගණන් බේරන මිනිසුන්ට ලක්ෂ 5 කියන්නේ නැතින්. හරි. අර එකෙකුට ලක්ෂයක් ගැව්වා. දැන් උගේ මූණේ තියනවද නිකන් ලක්ෂක පාඩුවක හැංගීමක්වත්? එහෙම නැහැ. සාමාන්‍ය මිනිහෙක්ගේ අත රුපියල් 500ක් වටනොත් පර්ස් එකේ තිබිලා. ඒ දැනෙන හැංගීමවත් අර ලක්ෂයක් දඩ ගහපු එකගේ මූණේ තියනවද? නැහැ. ඒතර මුගේ ලක්ෂ 5 සම්බන්ධ කතන්දරෙත් ඒක. මේක ප්‍රොජෙක්ට් එකක්. මේක පිටිපස්සේ විශාල පිරිසක් ඉන්නවා. ඒතර ඒ අය ලක්ෂ 50ක් නෙමෙයි 50ක් ගැව්වා. මිලියන 50ක දඩයක් ගැහුවත් ඒකත් ගෙවන්න ලැස්ති. ඒගොල්ලෝ මේ ගන්න හදන රනිල් වික්‍රමසිංහගේ ඒ රාෂ්ට්‍රකයේ පන්වා ගැනීමේ උත්සාහයට බිලි දෙන්න ලැස්ති වෙන මිනිහෙක් බලා ගන්න ඒගොල්ලෝ ලැස්ති. ඒ ප්‍රොජෙක්ට් එකේ ඒගොල්ලෝ ඉන්නේ. එහෙම නැත්තම් නීතිඥවරයෙක් කැරීට දියුරුම් දීලා යම් කාලයක් ප්‍රැක්ටිස් එකේ ඉඳලා වෘත්තීය ජේෂ්ඨත්වයක් හදාගත්ත මිනිහෙක් හරිද මේ වගේ පුලුට පෙස්සමක් අරගෙන ගිහිල්ලා ඔතන නිකන් සෞත්තු වෙනවද? ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බැනුම් අහනවද? කොහොම මං කියන්නේ ඔහොම ඇහුවට ඔහොම ඇහුවම හරිද? ඔයා මේක කියවලා නැහැ. ඒක කොහමද තමුසර මේක කියවලා සිංහල තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙම නැත්නම් ස්පේන් නැති ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙම කියන්නේ හරි. තමුන්ට එක්ක මේක කියවලා තේරුම් ගන්න බෑ. එහෙම නැත්නම් තමුන්ට මේ ස්පේන් නැහැ කියලා. ඕ ඇහුවම يعني මෙහෙම බලාගෙන ඕක අහගත්තම ආය ආපහු හැරලා බලනකොට මහා සෙනගක් තමන් දිහා බලන් ඉන්නකොට නිකන් නිකන් රෙද්දේ මූත්‍රා වුණා වගේ හැඟීමක් එන්නේ නැද්ද? හරිද? නිකන් කලිසම ඉනපටිය ගැලවිලා බග්ගාල වැටෙනවා වගේ හැඟීම නෑ ඉන්නේ. ඇයි? ඊ පිටිපස්සේ දෙන ගනුදෙනුව, ඊ පිටිපස්සේ දෙන උවමනාව අර හැම එකකටම වඩා වැඩි. ඒතර ඒ තමන් මේ හරහා ලබා ගන්නා ප්‍රතිලාභය. ඒ මුට්ටිය දාලා වැලීම වෙනුවෙන් තමන්ට හම්බෙන මොකක් හරි කෑල්ල ඊට වඩා වෙනස් ලොකුයි. ඒ නිසා නඩුකාරයෝ 3 දෙනෙක්ගෙන් විතරක් නෙමෙයි නීතිඥවරුන් අර මුළු සභාවෙම බැනුම් ඇහුවත් ලක්ෂ 5ක් ගෙවන්න මේවා ඉතින් කවුරු හරි ගෙවන්නේ නැහැතරේ. මේ නඩු එක අස්තු මං ගෙවන්න ඕන කලින් එකක් කිව්වේ. මේ කොයිද ආණ්ඩුව ගෙවන්න ඕන එක්ක මං ගෙවන්න ඕන හරියට නිකන් ගුගු කියන්නේ මේකන් ඌ සමාජ සේවය කරන්න ඇවිල්ලා මේ රුපියල් ලක්ෂයක් ගෙවලා යනවා වගේ. ඒතර මේ කෝතයටත් දැන් 5ක් ගෙවන්න කියලා ඇති වෙනවා. ඊට පස්සේ මේ කියන්නේ දිගින් දිගටම ඔහුව විහිළුවට ලක් වෙනවා. සමේ මේ ඔහුගේ පරමාර්ථය විහිළුවට ලක් වෙනවා. දැන්වත් මේක අවසන් කළ යුතු තැනක තියෙනවා ඇත්තටම. ඒ නිසා
රනිල් වික්‍රමසිංහට හරි එහෙම නැත්නම් මේක පිටිපස්සේ ඉන්න යම් යම් වුමනාවක් තියෙන කණ්ඩායම්වලට හරි සුරතලුන්ට හරි පක්ෂ සමාජිකයින්ට හරි ලේකම්වරුන්ට හරි මොක්කුන්ට හරි කියන්න තියෙන කතාව තමයි ඕගොල්ලෝ මේ නිකන් නිෂ්කාරණ වැඩවලට කාලිනාස්ති කරන්නේ නැතුව කැම්පේන් එකක් පටන් අරගෙන කැම්පේන් එකක් කරලා ඡන්දෙ දිනා ගන්න. හරි මිනිස්සු කැමති නම් 150කුත් එක මිනිහෙක් කැමති නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරවන්න තිච්චරයි. ඒක කරගන්නකෝ. මේ මොන මගුලක්ද මේ කරන්නේ? දැන් එකපාරක් නඩුකාරව 5 දෙනෙක් කඩේ යවුවා. දැන් ඒකෙන් එකෙකුත් අතු එක්කෙනෙකුත් ඇතුළුව තව දැන් නඩුකාරව 7 දෙනෙක් කඩේ යවලා තිනවා. මේ 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 එක එක මේ මේ ගෝත කරුම වැඩ. තව කීයක් කරන්න හිතන් ඉන්නවද? තව කොච්චර දේවල් කරන්න හිතාගෙන ඉන්නවද? රනිල් වික්‍රම මම පුද්ගලිකව ඡන්දයක් තියලා මිනිස්සුන්ගේ ඡන්දෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරගන්නවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. අපි රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ පාලනය වෙන්න සූදානම්ද? එම පාලනයේ පාලිතයේ හැටියට ජීවත් වෙන්න තෝරගන්නවද නැද්ද කියන එක වෙන කතාවක්. ඒක පුද්ගලික කාරණාවක් නේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත්තම මිනිසු රනිල් වික්‍රමසිංහට ඡන්ද දීලා මිනිසු රනිල් වික්‍රමසිංහව ජනාධිපති කරගන්නවා නම් මිනිසු රනිල් වික්‍රමසිංහ යටතේ පාලනය වෙන්න කැමති නම් මං කැමති නැත්නම් ඒක මගේ ප්‍රශ්නයක් නේ. හරිද? ඒතර මම රනිල් වික්‍රමසිංහගෙන් පාලනය නොවන තැනක ඉඳන් කියන්නේ මම තමුසර කැමති නැහැ. මං තමුසර යටතේ පාලනය වෙන්නේ නැහැ. හරිනේ? උඹම ගෝඨාභය මේ රටේ මිනිස්සු ඡන්ද දුන්නා. ඡන්ද දීලා ගෝඨාභය ජනාධිපති කරගත්තා. මං ගෝඨාභය යටතේ පාලනය වෙන්න කැමති නැහැ. මං ඒ ගෝතයාගෙන් පාලනය වෙන්න කැමති නැහැ. මම අදටත් ලැජ්ජ වෙනවා. සති 3ක් ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ පුරවැසියෙක් හැටියට සිටීම ගැන ලැජ්ජාවක් ඒකට. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ සම්බන්ධ කතාවත් ඒක. ඒ තෝරගන්නේ සජිත් ප්‍රේමදාස නම් සජිත් ප්‍රේමදාස සම්බන්ධ කතාවත් ඒක. ඒ තෝරගන්නේ අනුර නම් ඒ තෝරගන්නේ අනුර සම්බන්ධ කතාවත් ඒක. ඒක මිනිසුන්ගේ තෝරා ගැනීම. හරිද? ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒකට තමයි. නමුත් මේ 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 මොනවද මේ ගොන් ජෝක්ස්? හරි. එතකොට දැන් මේ මේ අර පරණ 2002 19 වෙනි අනුක්‍රමවස්සා සංශෝධනයක් ගෙනාවා කියන එක. ඒකේ අර්ථ නිරූපණයක් දුන්නා කියන එක. ඒ අර්ථ නිරූපණේ මෙහෙම කෑල්ලක් තිබුණා කියන එකත් සාමාන්‍ය පුතේකුට මතක හිලිනවා කියන්නේ ඒක ටිකක් වෙන්නම අමාරු වැඩක් හුදි. එකෙනෙ හිම වෙන්න බෑ කියලා මම නෙමෙයි මේ මේ අනුග්‍රහස්ථා සංශෝධන සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන යම් කෙනෙකුට මෙහෙම එකක් ඔළුවේ තියෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ මොකක්ද දන්නවද? මේක ඔළුවේ තියෙනවා නම් බඩු එන්න ඕනේ. බඩු එන්න ඕනේ 2015. මේක සත්භාවයෙන් දාන පෙස්සමක් නම් මේක අභියෝගයට ලක් වෙන්න ඕනේ කෙටුම්පත් අවස්ථාවේදී. එහෙම නැත්නම් අඳුම තරමේ සම්මත වී වහාම 2005 මෙහෙම එකක් දීලා තියෙනවා. ඕගොල්ලෝ 2002 වඩා පටහැනි මතවාදයක් තමයි මේ සම්බන්ධයෙන් දරලා තියෙන්නේ. ඒ නිසා මේක ගේන්නවා. මේ මේ ඊළඟ ඡන්ද කිට්ටු කරලා රනිල්ට වාසි වෙලාවක මේක අරගෙන ඉන්නේ. මේ කෙටුම්පත දාලා තියෙන්නේ 2002 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. රනිල් වික්‍රමසිංහ අගමැති වෙලා ඉන්නකොට 2002 ඔක්තෝබර් 1ත් 2002 ඔක්තෝබර් 3ත් තමයි මේක විභාග කරලා තීන්දුව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. එතකොට එදා ඌමනාව මොකද්ද කියන එක පැහැදිලි නේ. එදා ඌමනාව පැහැදිලිව තිබිලා තියෙනවා. තමන් බොහොම මාරුවෙන් ආණ්ඩුවක් ගත්තා. ඒ ආණ්ඩුව අවුරුදු 6කට කලින් විසිරුවයි, චන්ද්‍රිකා කුමාරතුංග විසිරුවයි කියලා බයක් ආවා. ඒ බය තුරන් කර ගැනීම සඳහා චන්ද්‍රිකා කුමාරතුංගගේ අත්බැඳීමේ විවස්ථා සංශෝධනයක් හැටියට මේක ගෙනාවා. හරි. සම්පූර්ණයෙන්ම චන්ද්‍රිකා කුමාරතුංගට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නොහැකි විදිහට අත් දෙක බැඳලා දාන්න තමයි මේ ඇමෙන්ඩ්මන්ට් එක ගේන්නේ. එතකොට ඒ ගේන්නේ කවුද? ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ පළේ තියෙන රනිල් වික්‍රමසිංහට. රනිල් එදා තමන්ගේ අගමැතිකම චන්ද්‍රිකාගෙන් බේරා ගැනීම පිණිස ගෙනාපු සම්මත නොවිච්ච අවසන් නොවිච්ච ආණ්ඩුක්‍රමවස්සා සංශෝධනයක් සම්බන්ධයෙන් දුන්නු අර්ථ නිරූපණයක් තමයි මේ. උනහ පුළුවා මේ මොහොතේ නැවත උඩ අරගෙන මේක මේ සම්මත වෙච්ච 19 එක පටලන්න හදන්නේ. ඒ මොකටද? ඒක පටලන්න හදන්නේ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ධූරය තව අවුරුද්දකින් වැඩි කරගන්න. එහෙම නැත්නම් ජනාධිපති ධූරය රැක ගන්න. ජනාධිපති ධූරය අහිමි වීම වළක්වා ගන්න. 2002 ගේනවා අගමැතිකම අහිමි වීම වළක්වා ගන්න පනතක්, කෙටුම් පතක් හැටියට. 2024 එම පනතට අදාළ අර්ථ නිරූපණය පාවිච්චි කරමින් ගොන් තර්කයක් නිර්මාණය කරමින් නඩුවක් අරගෙන එනවා. ඒ මොකටද? රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිකම අහිමි වීම වළක්වා ගන්න. සම්බන්ධ නැද්ද? හරිද? මේ 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 දෙක එකක් නෙමේද?
එතකොට මේක ඒගොල්ලෝ අතේ තියාගෙන මෙහෙම ගහනවා. නැවත ආයෙ ඒගොල්ලන්ගේ අතර ගන්නවා. නැවත ඒගොල්ලන්ට අවාසි වෙච්ච වෙලාවට නැවත වතාවක් ආයෙ ගහනවා. එතකොට මේ මේ මේවා හොයලා දීලා හරි ඔයාට මතකද මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? මේක ගන්න. මේක අරගෙන පෙටිෂන් එකක් ඩ්‍රාෆ්ට් කරලා කවුරු හරි පොරක් හොයාගන්න මේ පෙටිෂන් එක සුප්‍රීම කෝට් එකට දාන්න පාඩුව දරාගන්න ලෑස්ති එකෙක්. හරිද? දිනුවොත් අපි යාට සලකමු. පරදුනොත් කෙලවුනොත් ගෙවන්න කිව්වොත් අපි ඒ ටික ගෙවලා දාමු. පරදුනොත් ඒ සමාජ අපවාදේ බාරගන්න ලෑස්ති. ඒක උනාගන්න ලෑස්ති මිනිහෙක් අපිට හොයලා දෙන්න. එහෙම මිනිහෙක් ඉදිරිපත් වුණා. ඒ මිනිහට මේක ඩ්‍රාෆ්ට් කරලා දුන්න. ඒ මිනිහට හැබැයි පෙස්සම දුන්නට මේ අර්ථ නිරූපණේ print out එකක් දාලා දීලත් නැහැ. 2015 19 ට අදාළ මේ කඩදාසි ටික. හරිද? මේකේ දෙන පිරුත් 30ද 31ද? මේකේ දෙන පිරුත් 18ක්. මේ 11:48 බඩු අතර දීලා නෙමේ උසාවියටවත් යවන්නේ. ගිහිල්ලා ඌ මනස් ගාත දොඩ වුණා. හරි. ඒ කියන්නේ ජොකියෙක් hire කරනකොට ඊට ගැළපෙන ජොකියෙක්ව hire කරගන්න ඕනේ. මූ මනස් ගාත දොඩ වුණා. හැබැයි ඌේ මනස් ගාත දොඩවන්න හරි අරගෙන ගිය කාරණේ ආරම්භය මේකේ ජාතකය හොයාගෙන යනකොට තමයි මේකේ අගමුල හරියට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ ජාතකේ එන්නෙම 2002 අර්ථ නිරූපණයක් මූලික කරගෙන කියලා කියන්න උත්සාහ කරන්නේ ඒ රනිල් වික්‍රමසිංහගේ වාසියට ගෙන ආපු අර්ථ නිරූපණය පදනම් කරගෙන තමයි මේක ගේන්නේ. හරි. නිසිසේෂ්‍රේ ඉන්න හැට හරි දේශපාලනේ ඉන්න හැට හරි කාට හරි දැන් මෙන්න මේක මේ 2002 කෙතුම්පත සහ ඒ වෙලාවේ ඉදිරිපත් කරපු පනත් කෙතුම්පත අර්ථ නිරූපණය සහ පනත් කෙතුම්පත දෙක කියවලා බලන්න. ඒ පාර්ලිමේන්තු ගේම තමයි වෙන වටයකින් දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේමක් හැටියට ගහගන්න හදන්නේ. ඒ වෙලාවේ තමයි අගමැතිකමයි පාර්ලිමේන්තු බලයේ නැති වෙන එක වළක්වා ගන්න මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තාප්පයක් හැටියට පාවිච්චි කරන්න හැදුවා. ඒක දැන් මේ වෙලාවේ වෙන විදිහකට ජනාධිපතිකම රැකගන්න කරන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා මේවා නිකන් මේ කවුරු හරි කියනවා නම් නිකන් මේ බුදියාගෙන ඉන්නකොට හිතිලා මේ පිස්සු පෙරකොදෝරුවෙකුට හිතිලා මේක මේ අරගෙන ඇවිල්ලා දැම්ම කියලා එහෙම හිතන උන්ටයි පිස්සු. හරි. මේක පිටිපස්සේ තියෙන දලන්ත ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතියේ එක ජොකියෙක් විතරයි ඔය උනා පුළුවද උන වටුනොද කවුද කියන ඔය පෙරකොදෝරුවා. හරි. මං කියන්නේ කාගේ ප්‍රොජෙක්ට් වලට හරි කවුරු හරි එවට අධිකරණ කඩේ යවන්න එන මිනිස්සු සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ කඩේ යවන්න එන මිනිස්සු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය පැවරී ඇති ආයතනයේ හැටියට තීන්දුවක් ගන්න ඕනේ. අනිත් පැත්තෙන් ගත්තම දැන් මේ මෙහෙමනම් මේගොල්ලෝ උසාවි වල පෙනී ඉන්නේ. හරි. අනුන් වෙනුවෙන් පෙනී ඉන්න තරම් සුදුසුකමක් තියනවද කියන එක යහපත් මානසික තත්ත්වයක් තියනවද කියන එක පිළිබඳව සොයා බැලීමත් ඉතා වැදගත්. හරි. සමහර ලාවට නීතිඥයෝ අවිල පිස්සු කෙල්ලනවා තමයි උසාවි වල. හැබැයි ඒ සේවාදායකින්ගේ උපදෙස් අර කියලා දෙනවා නඩුකා මේ නීතිඥයින්ටයි දොස්තරලාටයි බොරු කියන්න එපා කියලා. හරි. සිද්ධිය සම්බන්ධයෙන්. ඒතර මේ සිද්ධිය සම්බන්ධයෙන් මුල සිට අගට සම්පූර්ණ විස්තරේ නීතිඥයාට කිව්වම තමයි නීතිඥයාට කා මේක ලෙහැන්ඩ ලේසි. දොස්තර කෙනෙකුට මේක කිව්වම තමයි දොස්තර කෙනෙකුට මේ ලෙඩේ හොයාගෙන මේකට බේත් කරන්න ලේසි. හැබැයි සමහර මිනිස්සු අවිල හැම කියන්නේ නැහැ. සමහර මිනිස්සු නීතිඥයාටත් බොරු කියලා උට නීතිඥයාටත් ඌ එක 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 වෙලාවට එක එක ඒවා කියලා එහෙම කරලා ඉතින් නීතිඥයෝ සවුත් වෙනවා උසාවි ඉස්සරහා. හැබැයි ඒ තමන්ගේ නීති දනුම පිළිබඳව තමන්නේ වෘත්තියට කොච්චර ගැලපෙනවද කියන ප්‍රශ්නේ හින්දා නෙමෙයි. ඒ තමන්ට හම් වෙන තොරතුරු සේවාදායකයාගේ උපදෙස් අරම මත තියෙන ප්‍රශ්න. දැන් මේ මොකද්ද? මේක කෙලින්ම හරිද ලංකාවේ මූලික නීතිය සම්බන්ධයෙන් වෙන ප්‍රශ්නයක්. එනිසා මේවා මේ ලෙවල් එකේ බඩු උසාවිවල තියාගන්නවා කියලා කියන්නේ ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයටත් නීති ආධිපත්‍යයටත් ඊට පස්සේ නීතිඥ වෘත්තියේ ගෞරවයටත් සම්මා සම්බුදු සරණයි. හොඳයි. ඒ නිසා අනික් වෘත්තිකයොත් මේ වගේ ජොකියෝ සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුතුව තිබෙනවා. උසි උසි. channel එක මෙතෙක් subscribe කරලා නැත්නම් අපි ආරාධනා කරනවා. අපි පුරුදු විදිහටම මේ channel එක subscribe කරන්න. අපේ Patreon සාමූහිකයේ සමාජිකයේ කැටියට එකතු වෙන්න කැමැත්තක් තිබෙනවා නම් ඔබට හැකියාවක් තිබෙනවා ඔබේ දායකත්වය ලබා දෙන Patreon සාමූහිකයට වෙන්න. වීඩියෝ එකක් බලුවම ඔබේ වීඩියෝ එකට කැමති නම් ඔබට like එකක් දාන්න වගේම ඔබට මේව ඇතුලේ තිබෙන කාරණා සම්බන්ධයෙන් අදහස මොකක්ද කියන එක comment එකක් හැටියට දානවා නම් අපි කැමතියි. ඔබ දැකලා ඇති අපි සාමාන්‍යයෙන් මේ දාන සාමාන්‍යයෙන් 95ක 99ක් විතරම මේ දාන comments අපි කියවනවා. එතකොට
එහෙම කමෙන්ට් එකක්ම කියවලා තමයි ඔයගලන්ට මොනවා හරි දක්වන ප්‍රතිචාරයක් දක්වන්නේ ප්‍රතිචාර දක්වා හෝ නොදක්වා ඒ සියලු කමෙන්ට්ස් කියවන නිසා ඔයගලෝ දාගන කමෙන්ට් ඉතාම වැදගත් අපිට ඒ වගේම මේ channel එක subscribe කරලා තියාගන්න එක සමේ අපි කියන කාරණා සමාජගත වීමටත් පණිවිඩ හැටියට ඉදිරිපත් කිරීමටත් වඩා වැදගත් කියලා අපි කියලා අපි විශ්වාස කරනවා අපි ලක්ෂ දෙකට යම් ආසන්න තත්වයක ඉන්නේ අපිට 20000ක් විතර ඕනේ නමුත් ආසන්න තැනක ඉන්නේ අපි කැමති නිකන් ලක්ෂ දෙකක් විතර කියලා කියන්නේ මේක අපේ වෙන වෙන විදිහේ හැඩයක්නේ ඒ නිසා අපි ආරාධනා කරනවා ඔබට මේ channel එක යන videos වලට කැමති නම් subscribe කරන්න සහ අනිත් යාළුවොත් එක්ක බෙදා ගන්න ගිහින් එන්න අපි ආය දවසක හම්බෙමු